අර මාවත කෙටි කරගන්න යන ගමනේ තවත් පිරිසක් තත්තු තිරිසන් වෙලා ඉපදිලා ඉන්න මේ ලෝකේ සමරම් මිනිසුන්ට මනුස්සත්වභාවයේ උපරියෙම අඩුවන්න කර ලැබිලා තිනවා. ඒ ලැබිච්ච මනුස්සකම නිවනට යන්න මඟ සාදා ගන්න නැතුව නිවන් යන එක වළක්වගෙන තවත් අපාතර වෙන්න අපාගත වෙන්න ගොඩක් මිනිස්සු මේ දැනට මේ කතා කරන විනාඩියෙත් පෙළඹෙනවා. එහෙනම් අදත් ආරම්භ කරන්න ටෝක් විත් ලක්ෂිත YouTube channel එක මෙන්න මේ ආකාරයට පරණ වීඩියෝවක් උනත් මේ වීඩියෝ ගැන කතා නොකරපු හින්දා කතා කරන්න හිතුණා. මොකද අද සමාජය මේක ලංකා වීඩියෝ ගන්න නෙවෙයි පිට රටක වීඩියෝ එකක්. අද සමාජය මේ තරම් කුඩුවන්නේයි මේ දේවල් ලංකාව ඇතුලේ සිද්ධ නොවුණා නෙවෙයි. ලංකාව ඇතුලේ සිද්ධ වුණා පහුගිය කාලවල අපිට දකින්න ලැබුණ එක දිගට ලංකාව ඇතුලේ දෙමව්පියන්ට හිරිහැර බලු කූඩුවල දාන අම්මලා තාත්තලා පවා එහෙම දූපුතුන් ඉන්න රටක් මේක. මේක පිට රටක වීඩියෝ එකක්. ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න. මොකද අවිද ගන්නවත් බැරි අසරණ මිනිස්සෙක් ඇඳට වෙලා ඉන්න අසරණ මිනිස්සෙක් මේ ගෑනු කෙනා තමන්ව අම්මා දසමාසයක් උසේ තියාගෙන හදලා ඊට පස්සේ තාත්තගේ රැකවරණය මත ඉස්කෝලේ යවල හොඳට උගන්නලා කැම්පස් ගිහලා හොඳ ජොබ් කරලා හොඳ සල්ලි දීන තාත්තට පත් වුණාම හදපු අම්මා තාත්තා අමතක જાතියක් මේක. හදපු අම්මා තාත්තට සලකන්න තේරෙන්නේ නැති පර බල්ලෝ ඉන්න ලෝකයක් මේක. පර බැල්ලියෝ ඉන්න ලෝකයක් මේක. හැමදාම බණපදයක් කියලා මිනිස්සුන්ව නිවන් දකින්න ගොඩක් දෙනා ගොඩක් මිනිස්සු වෙහෙස වෙන ලෝකෙක මේ වගේ තිරිසන්නු කොහේ හරි රටේ කොනක මේ ලෝකයේ කොනක මේ වගේ තිරිසන්නු නැතිවම නෙවෙයි. ඒ තිරිසන්නුන්ට වදින්නේ නැහැ මේ කියන්නේ. හුඟක් දෙනා අපේ වීඩියෝ වලට බයිනවා. අපි මිනිස්සුන්ට ගොඩක් නිග්‍රහ කරනවා බයිනවා කියලා. හැබැයි මේ බයින සුළු පිරිසකට හැබැයි මේ බයින දේවල් නිකම් මිනිස්සු ඔළුවේ තියාගෙන නිකම් ඔළුව මාන්නේ පුඹ ගන්න හදන්න එපා. මේ බයින එක්තරා පිරිසකට පමණි. හැමෝටම නෙවෙයි. මොකද මිනිස්සුන් අතරින් වැරදි සිදු වෙන්න පුළුවන්. ඒ වැරදි වලට නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ කවදාකවත් ගෙවා ගන්න බැරි පාපතර වැරදි වලට මේ මිනිස්සු පෙළඹෙන්නේ ඇයි කියලා. තමන්ගේ අම්මා තාත්තා තමන් උස්මහත් කරලා යම් තත්ත්වයකට ගේන්න ඔවුන්ගේ විදින සුවය කායික සුවය මාර විදියට ඔවුන්ගේ හදවත් වලට දැන්වා. නැහිලා නැහිලා දුක් විඳලා හදපු සල්ලි වලින් හම්බ කරපු සල්ලි වලින් තමන්ගේ දූ හෝ පුතා මේ ලංකාවේ මේ ලෝකේ කොහේ හරි හොඳ තැනක ඉන්නෝ නම් ඒ මිනිස්සුන්ගේ සතුට කියා ගන්න බෑ. ඒ මිනිස්සුන්ගේ සතුට උතුරලා යනවා. හැබැයි එහෙම ගියපු උන් අතපය හයිය වෙනකොට කසාදයක් බැඳගත්තාම තමන්ට දරුමල්ව ඉන්නකොට උනුත් අම්මලා තාත්තලා කියලා හැමතක කරලා අය අර ඇවිද ගන්න බැරි ඇඳට වැටුණු අසරණ මිනිහට සලකන්නේ මෙහෙමද? අමු සක්කිලි සලකිල්ලක් ඒක අතුගාල කුණු ටික මූණට ගහන ලෝකෙක ඉපදිච්ච පරබැල්ලියන්ට මේ කියන්නේ තනිකර සහගහන අපරාධ. මේවා යන්න අපායවල් නෑ. හදපු අම්මට තාත්තට අතුගාපු කුණු ටික මූණට දාලා ඒ මිනිස්සෙට ඇඳේ බිම පෙරලාගෙන ගහනවා. මොකද්ද මේක? මොකද්ද ඒ ඇස්සේ කැමරාවක කොයෙන් හරි ගහලා මේක වීඩියෝ කරලා සමාජගත කරලා දිනවා. මං කියන්නේ එහෙම තමයි වෙන්න ඕනේ. වැරදි කරන තැන අනිවාර්යයි කැමරා කාර්ය සවිය යුතුමයි. නැත්තම් මේ දේවල් මේ දේවල් ලෝකයේ දකින්නේ නැහැ. හිතන්න මේ යම් කෙනෙක් දෙයක් කිව්වහම ඒක බොරුවක් කියලා හපෝ නැහැ. හරි හොඳයි හරි හොඳයි කියන පුතාලා තමයි කවදා හරි ඔය විදිහට සක්කිලිය වගේ සලකන්නේ. හැබැයි මේ ගැහණු කෙනෙක් අය කවදා හරි මවක් වෙන්න පුළුවන්. අයගේ සැමියා පියෙක් වෙන්න පුළුවන්. එහෙම හදපු පියාට මෙහෙම සලකන්න පුළුවන්ද? මෙහෙම ගහන්න ඒ අත කොහොම හරි ඉස්සෙන්න පුළුවන්ද? මොකක් හරි ප්‍රශ්න දීන්නේ නැති වයස්ක මිනිස්සු අතර ප්‍රශ්න දිනව මොකද? ඒගොල්ලන්ගේ සංකල්පයට නෙවෙයි දැන් නූතන පරම්පරාව හිතන්නේ. හැබැයි නූතන පරම්පරාව තේරුම් ගන්න ඕනේ ඒ සංකල්ප වලට ගරු කරන්න. නැතුව අපි ඒ සංකල්ප වලින් ඔබ්බට ගියොත් කවදාවත් එකම තැන වල කපපු දැන්ටම ආයි වල ඇතුළටම තමයි යන්න වෙන්නේ. තිරිසන් විදිහට තම පියාට පහර දෙන්න මේ දරුවට මේ ගැහැණියට හයියක් ආවේ කොහෙන්ද? නිකන් වරන් ලැබිලා වගේ තමන්ගේ තාත්තට අත උස්සන්න තරම් හයියක් ඇවිල්ලා යන්න වෙන්නේ නිරයට. කවදා හරි පොළොව පලාගෙන ඔය අත්පා වාහනයකට මොකක් කරේ මකරදබ්බයක් කියලා අතපය කැඩිලා ඉන්නකොට තේරෙයි මම මේ කරපු වැරදි නේද? කවදා හරි මරණ මංචකේ ඉන්නකොට තේරෙයි මං කොච්චර පව් කරාද මං කොච්චර වැරදි කරාද. ඒවා තමයි මේ විඳවන්නේ කියලා. මෙහෙම අසරණ මිනිස්සුන්ට ගෙදර තියාගෙන සලකන්න බැයි නම් මේ ලෝකේ හැමතැනම තියෙනවා අනාථ නිවාස, වැඩිහිටි නිවාස. ඒවට ගිහින් බාර දෙන්න උඹලට සලකන්න බැයි නම් මොකටද මේ මිනිස්සු ගෙදර තියාගෙන මේ මිනිස්සුන්ට දුක් දෙන්නේ? ඒ සලකන්න බැයි නම්
ඒ බලා ගන්න නැත්තෝ මේ මිනිස්සුන්ව තමන්ගේ දෙමව්පියන් වගේ හොඳ ආකාරයට හොඳට කන්න බොන්න දීලා සැපට තියා ගන්නවා එහෙම නැතුව ගෙදර තියාගෙන මේ මිනිස්සුන්ට නිකන් දුක් දෙන්න එපා අපි මේ හැදෙන සමාජයක් මේක ලෝකය තව කාලෙකින් මේ ලෝකේ නැති වෙලා යන ලෝකයක් එහෙම ලෝකයක හෙට මැරෙන අපි අද පින් කරගෙන ජීවත් වෙන්න ඕන අපි යන්නේ මොන අපායටද කියලා අපිවත් තීරණය කරලා නැහැ උඩ ඉන්න කෙනා තමයි තීරණය කරන්නේ මූට මොකද යන්න තියෙන නරකාදිය මූට මොකද යන්න තියෙන නරකාදිය කියලා ඒක තමයි මේ ජීවිතේ සංසාර ගමන කෙටි කරගන්න ඕන නම් නිවන් තමයි නිවන් අවබෝධය තමයි යන්න ඕන එහෙම නෙවෙයි මේක කරන්නේ තනි කර අමු පහක් කියාවා වීඩියෝ එකක් බලන්න ඕන නම් බලන හැමෝටම තේරෙනවා මේ කරන්නේ කිසිම සතෙකුටවත් තිරිසන් සතෙකුටවත් කරන්න බැරි පහක් කියාවා අතුගාලා බිම තියෙන කුණු ටික මූණට ගාලා ඒ මනුස්සයලට ගහනවා ගහලා ෂේට් එක ගලවල විසිකලා දානවා ෂේට් එක ගලවල විසිකලා දාලා ඒ මනුස්සයට පහර දෙනවා සමරක් විට Taman හදපු දූ වෙන්න පුළුවන් නැත්නම් Tamanගේ පුතාගේ ලේලි වෙන්න පුළුවන් මොකෙක් වුණත් සුනකේගේ බඩෙන් බිහි වෙච්ච එකෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම මොකද මව් කුසින් බිහි වුණා නම් පියගේ රැකවරණය මැද හැදුණා නම් ඔය වගේ බලු කියා කරන්න අනිවාර්යෙන් එක්ක හරක් හරකෙකුට හෝ වැස්සියෙකුට හෝ සුනකේකුට බිහි වෙච්ච බැල්ලියකට බිහි වෙච්ච තවත් බැල්ලි වැටියෙක් වෙන්න ඕන මොකද බලු වැඩ කරන්නේ බල්ලෝ විතරනේ ඒ වගේම බැල්ලියක් තමයි මේ ඉන්නේ මොකද මේ ලෝකය නිවන් අවබෝධයට යන්න තව සුවල්ප මේ අබමිට තරම් කාලයක් තියෙද්දි යනතනට පව් පුරව ගන්න එපා මිනිසු දැනගෙන ජීවත් වෙන්න ඕන අහිංසක වැඩි දුප්පත් මිනිස්සු මොකද මේ මිනිසුන්ට වයසට ගියාම කරගන්න දේවල් නැහැ ඇඟපත පණ නැහැ රම රැලි වැටිලා ඇවිද ගන්න බෑ අතපය දරගෝඩු වගේ මේ මිනිසුන්ට කන්න බොන්න දීලා ආදර නැක බලා ගන්න එක තමයි අපේ යුතුකම මොකද මේ සමාජයේ අරම විසමාජාල සමාජය Tamanට සල්ලි දිනනෝ නම් මීකුණක් විකුණන හැරි සල්ලි ගන්න පුළුවන් රට මීකුණක් විකුණලා හැරි දියුණු වෙන්න පුළුවන් ලෝකයක් මේක මොකද ඒ වගේ පහත් වෙන්න එපා මං කියන්නේ මේ ලංකාවේ මිනිසුන්ට හැබැයි ලංකාව මෙතරම් දරුණු නැහැ මං ගැ පිළිගන්න හැබැයි මේව කැමරා කාච වලට අසු වෙච්ච නොවැක්කතන් දීන්න පුළුවන් ලංකාවේ හැබැයි ලංකාවේ මේවන තුරු මෙහෙම දේවල් වාර්තා වෙලා නැහැ මෙහෙම ගහන සිද්ධි වාර්තා වෙන්නේ ඉතාලම කලාතුරකින් හැබැයි ඒකත් සාමාන්‍යයෙන් 100ට 1 2ක් පමණ තමයි ලංකාවේ වාර්තා වෙන්නේ මේ විදිහට පිට රට වගේ පිට ලෝක වෙන රටවල වගේ මේ විදිහට අමු සක්කිලි විදිහට මිනිස්සුන්ට සලකන්න තමන්ගේ දෙමාපියා නොවෙන්න පුළුවන් මහත්යගේ දෙමාපියා වෙන්න පුළුවන් හරියට සලකන්න ඕන දූ වෙන්න පුළුවන් ලේලි වෙන්න පුළුවන් ඒ උඹ වගේම හදපු අම්මා හෝ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් මේ මනුස්සයට උඩරිම සතුට දීලා සලකන්න ඕන මොකද තිරිසන් වෙන්න එපා යන්න අපාය වල නැතුව ඉන්නවා කරගත්තු පවක්කින්ද තාමත් මේ ජීවිතේ දුක් විඳගෙන යනවා පින් කරා නම් අපි අද නිවන් දැකලා නිවන් අවබෝධයෙන් ඉහළ තැනක වැජබෙනවා ඒ නොකරපු හිඳ තමයි තාමත් මේ සංසාරේ පිල් ලබා ගන්න මනුස්ස ආත්මයක් ලැබිලා අතපය හතර හොඳට තියලා මනුස්ස ආත්මයක් ලැබලා පින් කරගන්න අපිට චාන්ස් එක එයා අරන් දීලා තින්නේ ඒ චාන්ස් එකෙන් උඩින් ප්‍රයෝජන ගන්න ඕනේ මේක නෙවෙයි ප්‍රයෝජන බැල්ලියෙකුට බිහි වෙච්ච බැල්ලියෙක් කරන මේ නොමනා ක්‍රියාවල් මං කියන කුඩා දරුවෙක් ගන්න නැරඹිය යුතුයි මේ වීඩියෝව කුඩා දරියෙක් දරුවෙක් ගන්න මොකද ඔවුන් මේක ඔවුන්ට තේරෙන්නේ නැහැ ඔවුන් කවදාද මේ දේ කරන්න ගත්තොත් මේ සමාජය යන්නේ අගාධයට ඒක නිසා කියන්නේ හැමදාම හැදෙන්න වීඩියෝ එකක් අපි අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන් දානවා ඒක තමයි යම් දෙයක් දැක්කට නැ නොපිලිකෙලා ඒකට කතා කරන්න ටෝක් ඉස් ලක්ෂිත අපි සූදානම් වෙලා ඉන්නවා එහෙනම් අපි අදට ගිහින් එන්නම් ඔබට සුබ දවසක් කියලා මේ ටෝක් ඉස් ලක්ෂිත ලස්සන වීඩියෝ අරගෙන නැවත අපි හැමෝම බලාපොරොත්තු වෙයි අදට මම සමුගන්නම් මේ ටෝක් ඉස් ලක්ෂිත පිටපැත්තට